ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත උඳුව පුරපසලොස්සක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ කොළොන්නාව රජමහා විහාරස්ථානයේ සිට සිරිපා වන්දනා සමය ආරම්භයි සෞඛ්‍ය හා ආරක්ෂකාංශ ලබා දී ඇති උපදෙස් පිළිපැදීම අනිවාර්යයි ජෙනරාල් දුහුරෙන් පිදුම් ලැබූ හමුදාපති සහ ආරක්ෂක ලේකම් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී. ලබන වසරේ කොවිඩ් එන්නත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි. මෙරට කොවිඩ් ආසාදිත ගැබිනි මවුරුන් සංඛ්‍යාව 600 දක්වා ඉහළට. කොවිඩ් මෘතදේහ 3ක් තවමත් ශීතාගාරවල. මින් ඉදිරියට කිසිවෙකුටත් අපේ සහයක් නැහැ. විශ්වාසයේ තැබූ අය කඩකලා. දැන් විශ්වාස කරන්න කෙනෙකුත් නැහැ. ඇල්ලේ ගුණවංශ හිමි කියයි. වත්මන් ආණ්ඩුව හැම දෙයක්ම ඩෝසර් කරගෙන යනවා. පාර්ලිමේන්තුවත් ඩෝසර් කරලා. ජවි පෙන් චෝදනා. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශාසනික වශයෙන් සිදුවීම් රසක් සිදු වූ උඳුව පුර පසළොස්වක පොහෝ දිනයේ අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවරගෙන ආවේ කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ සිටයි. සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම ලක්දිව භික්ෂු ශාසනය ආරම්භ කරමින් අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු පැවති භාවයට පත් කිරීම සහ විශේෂයෙන්ම උතුම් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් උඳුවප්පුර පසළොස්වක පොහොය දිනය අදයි. උඳුවප්පුර පසළොස්වක පොහොය දිනේ වෙනුවෙන් පැවැත් වූ සියත අමා වැස්ස පෝදා සජීව විකාශය අද දවස පුරා කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අදාළුවම ආරම්භ වුණේ කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද කොළොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේ විසින් උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීමෙන් අනුතුරුවයි. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ඉන්නතුරු පැවති උදෑසන සම්බුද්ධ පූජාව කාව්‍ය විශාරද පූජ්‍ය පදිය පැලැල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසින් සිදු කළ අතර පසුව පැවති ධර්ම දේශනාව කොළඹ මහානම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත සීමලාගොඩ ධම්මින්ද හිමියන් විසින් සිදු කළා. අනතුරුව උදෑසන ධර්ම සාකච්ඡාව ආරම්භ වූ අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය මාමතගම පේමානන්ද හිමියන් සහ දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි හිමියන් විසින් එම ධර්ම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවා. පැවැත්ුණේ අමාවැස්ස දම් සභා මණ්ඩපයයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අක්මීමල ධම්මපාල හිමියන් සහ ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය කිරිබ්බන් නාරේ විජිත හිමියන් විසින් එය මෙහෙයවනු ලැබුවා. අදාළියම් සිට ඔබ වෙත ගෙන ආ සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ නිමාවටපත් වුණේ පස්වරුවේ උවැසි උවැසියන් සිල් පවාරණය කරවීමෙන් අනතුරුවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහොය දිනකම පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 205 වැන්න අද විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්ුණා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සදහැවතුන්ගේ සහභාගීත්වයෙන් තොරව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා.
මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව අද දින ආරම්භ කෙරුණා. වසරකම උදව පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වන උතුම් ශ්‍රී පාද වන්දනා සමය අද පෙරවරුවේ යෙදුණු සුබ නැකතකට අනුව ආරම්භ කෙරුණා. 2020-2021 වර්ෂයේ සඳහා ශ්‍රී පාද වන්දනා වාරය සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව අද උදෑසන යෙදුණු සුබ නැකතක් අනුව ආරම්භ කරනු ලැබුවා. අද උදෑසන ශ්‍රීපාද උඩමළුවට එතරම් බැතිමතුන් පිරිසක් පැමිණ සිටින නැති ආකාරයක් තමයි අපට දක්න ලැබුණේ. මම රංජිත් රාජපක්ෂ හැටන් වාර්තාකරු ශ්‍රීපාද උඩමළුවේ සිට. 2020-2021 වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරයේ උදු බොහෝ දිනෙන් ආරම්භ කළ බව ශ්‍රීපාද ස්ථානාධිපති සබරකම පළාතේ ප්‍රධාන සංගණායක ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගම් වී ධම්මදින්න හිමියන් ප්‍රකාශ කළා. ශ්‍රීපාද වන්දනා වාරය आरंभ करला अभी पुद पूजा सिद्ध कला अट ये मे पवतीन वातावरण अणुअ रजे उपदेश नाम पिलिपदी नोन आरक्षकांसे उपदेश अनुगत नोन सौख्य पिंगे उपदेश अवनत विला ක්‍රියාකරන්න වෙනදා වගේ පහසුවෙන් එන්නේ කියලා හිතුවේ නැතුවට කමක් නැහැ. මෙතිමත්තු තමා විශ්වාස කරනවා ලොකු පිහිටක් ශක්තියක් මුළු ලංකාවටම එදා ඇති වුණා වගේම දැනුත් ඒ ශක්තිය තියෙනවායි කියලා. රට කරව නැත්තන්ටත් ඒ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනවායි මේ සමන් දෙවියන්ගේ පිහිට වෙන එකම ලංකාවේ සිද්ධස්ථානයේ හැටියට පවතින මේ තැන එකේ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය අපි එයාගේ ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන්නට ඕන. ගල්පුත්තාවල රජමා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ බලංකොඩ භගවන්තලාව මාර්ගය ඔස්සේ රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරපු සතුටුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද පද්මය අද උදැසන යෙදුණු සුබ නැකතකට අනුව දෝවණේ කිරීමෙන් පසුව තැන්පත් කළා. අනුකූලව මෙවර ශ්‍රීපාද උඩමළුව බැතිමතුන් 200කට පමණක් සීමා කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි වන්දනාකරුවන් නිරෝතයන් උපදෙස් පිළිපදිමින් මෙවර ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට එක් වුණා. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග ඖෂධ වර්ග 108කින් සමන්විත ඖෂධ වට්ටෝරුවක්ද ශ්‍රීපාද උඩමළුවට පූජා කිරීම සිදු කළා. ජෙනරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිතුන් වැඳ පුදා ගත්තා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින ජෙනරාල් නිලයට උසස් කළ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් චවින්ද සිල්වා මහතා අද පෙරවරුවේ ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා. අතරම සංචාරකින්ට එන්න ඉඩ දීලා තියෙන්නේ බොහොම ක්‍රමානුකූල විදියට පාලනය කිරීමේ ක්‍රමවේදයක් බොහොම තදබල ලෙස ಉಪಯೋಗී කරගෙන. ඉතින් ඒ එන සංචාරකින්ට නිදැල්ලේ වෙනදා වගේ සංචාරක ස්ථාන වලට යන්න හම්බෙන්නේ නැහැ. නිරෝධායන ක්‍රියාවලියට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි PCR ටෙස්ට් දෙකක් කළා සහතික කරගත්තාට පස්සේ තමයි ඒ අයට පිටර යන්නව නම් යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන කිසිම බයක් කලබලයක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. නෝ ලෝකේ ප්‍රබලතම රටවල් පවා එන්නත් සවාගෙන එන්නත් මේ අවස්ථාවේ ලබා දෙන තත්ත්වයේ රටවල විශාල වශයෙන් කොවිඩ් පැතිරලා යනවා. කුඩා රටක් හැටියට රජයේ ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ශ්‍රී ලාංකික ජාතිය ජනතාව රැකබලා ගැනීම සඳහා ගන්නවා. ඉතින් අපගේ ජනතාව මීටත් වඩා චාල කැපකිරීම කරා පසුගිය කාල පුරාටම වෙනත්ම වූ ප්‍රභේදයක් කොවිඩ් සම්බන්ධයෙන් එක්සත් රාජධානියෙන් වාර්තා වුණා මීට සුළු දිනකට ප්‍රථම. මේ ප්‍රභේදය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පවසන ආකාරයට නම් 70%කට වැඩිය පසුගිය වතාවට වැඩිය ශීඝ්‍ර ලෙස පැතිරෙනවා කියන එකයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් අපි සම්පූර්ණ ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. මේ වන විට කෙසේ හෝ මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග තමයි ආකාරයෙන් අරන් තියෙන්නේ. ගුවන් යානාවල පැමිණි ගුවන් නියමුවන් පවා වෙනම හෝටලයක නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. බලාපොරොත්තු වෙනවා හැකිතාක් දුරට කෙසේ හෝ මේ ප්‍රභේදය ලංකාව තුරට ඇතුළු වීම වැළැක්වීම සඳහා. යුද හමුදාපති ජෙනරාල් චවින්ද්‍ර සිල්වා මහතා මල්ලතු මහා විහාරයේ වෙත ගොස් මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමල ධම්ම නාහිමියන් බැහැතක ආශිර්වාද ලබා ගත්තා. ඔබතුමායි යුද්ධ දෙකට සම්බන්ධ වුණා. එකක් තමයි 30 අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා. අනිත් යුද්ධය තමයි මේ කොරෝනා මහ යුද්ධය. ඒක ජයග්‍රහණය කරන්නට තමයි ඔබතුමාගේ එක මඩිස්ථානි බ්‍රිතාන්‍යයේ තුන්වැනි අවස්ථාවක් ලැබෙනවා කිව්වා. අපිට කොයි වෙලාවේ වුණා ඒක දැනන්නේ ඒ සියලු දේවල් වලට සෞඛ්‍යාංශත් ඒ වගේම හමුදාවත් පොලිසියත් අනිත් සෞඛ්‍ය අයත් ඒක රාශී කරගෙන පෙර ගස්වලා ඉදිරියට බාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ ජයග්‍රහණය බාගන්න පුළුවන්. අස්ගිරි මහාවිහාරයේ වෙත පැමිණි හමුදාපතිවරයා එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර යුද හමුදාපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙනුරුවේ උපාලිනා හිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොච්චර සංඛ්‍යාවක් මිය ගියාද? ඒ මිය යන වෙලාවේදී අපිට ඉතින් ඒ ආගම් වලට අනුව කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ආදාහණය වුණාද, භූම දාණේ වුණාද, පන්සිකූල දුන්නාද, දේව මෙහෙය කරාද? එතනදී සියලු දෙනා සංවේද වෙනවා මිසක් පාටවත් මේ තම තමන්ගේ ආගමනුකූලව කටයුතු කරන්න පුළුවන්කමක් දෙන්නේ නැහැ. මූලික දේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. එතනදී සිංහලද, දෙමළද, මුස්ලිම්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. මාවනෙල්ල ප්‍රදේශයේදී යලිත් බුදු පිළිම දෙකකට හානි සිදු කිරීම පිළිබඳ පුවතක් වාර්තා වෙනවා. මාවනෙල්ල ප්‍රදේශයේ බුදු පිළිම දෙකකට හානි කිරීම පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. කොළමනුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල ප්‍රදේශයේ පිහිටි බුදු මැදුරකට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර හානි සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පිළිබඳ සුවා බැලීම සඳහා සිංහලයේ අපි ජාතික සංවිධානය විසින් අද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සහරාන්ගේ ආරම්භක ක්‍රියාවලියේදී සහරාන් මේ වැඩේ පටන් ගත්තේ මාවනැල්ල බුදු පිළිම වලට ගහලා. අද මේ පහර දීලා තියෙන බුදු පිළිමයට තමයි සහරාන්ලාගේ කණ්ඩායම මුලින්ම පහර දීලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ටික පටන් ගත්තේ. ඒ පරීක්ෂණ නොකරපු නිසා අවසානයේ මිනිස්සු 300ක් මැරිලා යන දවසේ ඒ පිළිබඳ පරීක්ෂණයක් කළේ නැහැ. ඒ කරපු අත්වැරදීම නිසා තමයි පාස්කුරිද ප්‍රහාරය කියලා ප්‍රහාරයක් මේ රටේ ඇති වුණේ. ඊයේ පාන්දර ජාමේ මේ ස්ථානයට යම් හෝ අන්තවාදී පිරිසක් ඇවිල්ලා තුන්වෙනි වතාවටත් මේ බුදු පිළිම
පිළිම වලට පහර දීලා තියෙනවා. මේ මාවනැල්ල ප්‍රදේශය තුල ජාතිවාදී අන්තවාදී කල්ලි කණ්ඩායම් සක්‍රීයව ඉන්නවා. ඒගොල්ලෝ බුද්ධ්‍යංශ වලට තාම අහු වෙලා නැහැ. ඒගොල්ලෝ පොලිසියට තාම අහු වෙලා නැහැ. දැන් අපි දැක්කා මාවනැල්ල දැන් ඊටාම තර්ජනාත්මක තැනකට පත් වෙමින් ඉන්නවා. ඊයේ පෙරේද දවස්වල අපි දැක්කා මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක විශාල ඩෙටනේටර් තොගයක් වෙඩි බෙහෙත් තොගයක් හොරකම් කරලා තිබුණා. එතකොට දැන් මොකටද මේ සූදානම් වෙමින් එන්නේ කියන ගැටලුව අපට තියෙනවා. විශේෂයෙන්ම මේ මාවනැල්ල ප්‍රදේශයට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එහෙන් දෙවනගල පන්සලේ ඉඩම් ටික ආක්‍රමණය කරගෙන යනවා. මේ අතර මාවනැල්ල අලුත් නුවර ප්‍රදේශයේ ජනතාවද පවසන්නේ ප්‍රදේශයේ පිහිටි බුදුමැදුරකට කිසියම් පිරිසක් හානි සිදු කර ඇති බවයි. මේ වන විට මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මීට පෙර රට තුළ ප්‍රහාර මාලාවක් එල්ලවීමට පෙර ප්‍රථමයෙන් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිදුවීම් වාර්තා වුණා. COVID-19 වෛරසය අසාධනීය වී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 33,925 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරට COVID ආසාදිත සමස්ත ගැබිනි මවුරුන්ගේ සංඛ්‍යාවද 601 වක් ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ ඔක්තෝබර් මාස 4 වනදා සිට මේ දක්වා වාර්තා වූ කොවිඩ් මරණ අතුරින් පුද්ගලින් 70කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ නිවස තුලදී. එසේම ඊයේ දිනේදීත් මෙරටින් තවත් කොවිඩ් මරණ තුනක් පිළිබඳව වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට දර්ගා නගරයේ පදිංචි 97 දී පිරිමි පුද්ගලෙක්ද ඇතුළත්. ඔහු කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 24 වනදා මිය ගොස් තිබෙනවා. තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 83 දී පිරිමි පුද්ගලෙක්ද මහනුවර මහරෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මිය ගොස් ඇත්තේ ඊයේ දිනේදී. දකුණු කළුතර පදිංචි 57 කාන්තාවක්ද කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 22 වනදා මිය ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වී මියගිය පුද්ගලින්ගේ මෘතදේහ තුනක් පමණ මේ වන විටත් කොළඹ විෂවේද ආයතනයේ ශීතාකාරවල තැන්පත් කර තිබෙනවා. මේ අතර කඩුගන්නාව මුරුතලාව ගොඩමුදුන ප්‍රදේශයේ 27 කැපිනි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. ඒ අනුව ඇගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. එසේම මේ වන විට COVID-19 වෛරසය ආසාදිත සමස්ත ගැබිනි මවුරුන්ගේ සංඛ්‍යාවද 600 ඉක්මවා ගොස් තිබෙනවා. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂයෙන්ද කොවිඩ් ආසාදිතයින් 29 දෙනෙකුට හොරු වී තිබෙනවා. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිත පුද්ගලින් 8 දෙනෙකුට හොරු වී ඇති අතර ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. බේරුවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් අදාළ පොලිස් ස්ථානයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. පොළොන්නරුව ප්‍රදේශයෙන්ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් 2 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් පවුල් 5කට අයත් පුද්ගලින් 22 දෙනෙකු සොය නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතින් තහවුරු වීම හමුවේ කල්මුනේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11ක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 549 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 237ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 124ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 44ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 125 දෙනා දිවයිනේ සිසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබා දෙන එන්නත මෙරට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ. මෙම එන්නත පිළිබඳව මෙම අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට විශේෂඥ කමිටුවක් මගින් ලෝකයේ තියෙන එන්නත් සියල්ලම අධ්‍යයනය කරමින් මේ වන විට කුමන එන්නතක් මෙම ලංකාවට සුදුසුද යන්න සියලුම වාර්තා සැකසෙමින් පවතිනවා. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ එන්නත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැන් කරමින් පවතිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ හෝ නැත්නම් පෙබරවාරි මාසයේ වන විට කොයි එන්නතද අපි ගෙන්නන්නේ, නැත්නම් කුමන ප්‍රමාණයක් අපි ලංකාවට ගේනවද, කොයි කොයි වයස් කාණ්ඩවල අයටද මේ මෙන්නත අපි දෙන්න බලාපොරොත්තු වෙන්න කියන එක රටේ ජනතාවට කියන්න. ඉතින් දැනටත් අපි අදම සාකච්ඡා මට්ටමින් තියෙන මේට අවශ්‍ය ඉල්ලුම් කිරීම් සියලු දේවල් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි යොමු කරලා තියෙනවා.
කොවිඩ් දේහයන් ආදාහනය කරන්නේද නැතහොත් භූමදානය කරන්නේද යන්න පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා. මේ අතර කොරෝනා දේහයන් භූමදානය නොකරන ලෙස ඉල්ලමින් අද මාතලේ නගරයේදී විරෝධතාවයක් පැවැත්ුණා. කොරෝනා දේහයන් භූමදානයට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලමින් මේ දිනවල දිවයින පුරා විරෝධතා සංවිධාන කර තිබෙනවා. අද දිනේත් මාතලේ නගරයේදී මහා සංඝරත්නයේ එක්ව විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. කොරෝනා රෝගේ මරණයට පත්වන ඒ සියලු දෙනාම මේ වෙලාවේ අපි භූමදාන කටයුතු සිදු කරොත් රටේ අනාගතයට බලපෑමක් තියෙනවා නම් ඇයි ඒ අසීරුතාවයට අපි මූණ දෙන්නේ ඒ නිසා සියලු දෙනාම ආදාහනය කරලා මේ ඉල්ලන්නේ කොරෝනා රෝගීන්ට පමණයි අපිට බෞද්ධ ජනතාව හැටියට අපිට ආගමික වතාවත් කරන්න පුළුවන් ඒ මිනිය නැතුව ඒ වගේම ඒ ඉස්ලාම් අයටත් ඒ කටයුත්ත සිදු කිරීමේ හැකියාව තියෙනවා ඒ නිසා මේ වෙලාවේ විද්වත් පිරිස ඉන්නවා ඉස්ලාම් පිරිස ඒ විද්වත් පිරිස මේකට මූලික වෙන්න මේ උතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ දැනට කොරෝනා දේහයන් ආදාහනය කිරීම පමණක් සිදු කරන බවත් එහි වෙනසක් සිදු විය යුතු බවට තමන් විශ්වාස නොකරන බවයි මේ කරගෙන යනා වූ වැඩපිළිවෙලෙහි මන් දකින තරමින් බරපතල වෙනසක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ මොකද මේ දක්වා මේ මෘතදේහ ඒ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය පවතින නීතියට අනුවයි කරගෙන යන්නේ ඒ නීතිය වෙනස් නොවන තාක් කල් ඒ තියෙන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යයි කියලයි මගේ බලාපොරොත්තුව මේ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලකින් මෙලෙස අදහස් පළ කර සිටියා. WHO එකත් කියලා තියෙනවා භූමි දාන කරන්නත් පුළුවන් ආදානය කරන්නත් පුළුවන් කියලා. ලෝකේ රටවල් 290ක පමණ දේහ භූමි දානයක් කරනවා. එහෙම තියෙද්දි අපේ රටේ පමණක් ආදාහනය කරන්න පටන් ගත්ත මුල සිට. ඉතින් මේක දැන් ආණ්ඩුවම තව මේක පටලගෙන තියෙනවා. අධිකරණ ඇමතිවරයාත් කියනවා මුස්ලිම් අන්තවාදයක් බිහි වෙන්න ඉඩ තියෙනවා කියලා මේකට මේ අවස්ථාව ලබා නොදුන්නොත්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි හිතනවා රජය මේ පිළිබඳ නිසි ක්‍රියාවක් නොගෙන දීම ඉදතුරා තමයි මේ ප්‍රශ්නේ जनता උදවියට යම් නීතියක් ක්‍රියාත්මක කරන්න ගෙනාවා නම් ඒ නීතිය සිංහලද මුස්ලිම්ද ද්‍රවිඩද බර්ගද මැලේද අර ජාතියද අර පක්ෂද කියලා බලන්න එපා අපි හැමදාම අපි වැටිච්ච තැන තමයි මෙන්න මෙවැනි අවස්ථාවවලදී අපි යම් යම් තීන්දුව ගන්නකොට එක එක්කෙනාගේ කාලසටහන් වලට අවශ්‍ය විදියට අපේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගන්න පළාත් සභා ක්‍රමය නැවත සක්‍රිය කළ යුතු බවත් පවතින තත්ත්වයේ හමුවේ මැතිවරණයේ පැවැත්වීමට රට තුළ සුදුසු තත්ත්වයක් මේවන විට නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ ආණ්ඩු පක්ෂයේ පැවති කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඊයේ පසුවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. විශේෂ කාරණා ගණනාවක් අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම වර්තමාන කොවිඩ් තත්ත්වයත් ඒ වගේම පළාත් සභා මැතිවරණය ළඟට එකමුතුව අපි මේ ගමන කොහොමද ඉස්සරහට යන්නේ කියන කාරණේ විශේෂයෙන්ම ජනාධිපතිතුමත් ග්‍රාමාත්තුමත් බැසිල් රාජපක්ෂ මහතුම ඇතුළු සියලුම අපේ පක්ෂ නායකින් රැස්වලා හිටියා. පළාත් සභා මැතිවරණය කොයි කාලෙද කියන්න බලාපොරොත්තු වෙන්නේ? කොවිඩ් තත්ත්වයත් එක්ක අත වශයෙන් විශාල අර්බුදයක් තිබෙනවා මැතිවරණයක් තිබීම ගැන නමුත් පළාත් සභාව නැවත අනිවාර්යෙන් සක්‍රිය කළ යුතුයි ඔබතුමාලා ඇතුළු 38 දෙනෙක් සමගි ජන බලවේගය සමග එක් වෙන්න යනවායි කියලා ආරංචි සම්පූර්ණ බොරු කතාව සමගි ජන බලවේගයත් එක්ක කිසිම එකතු වීමක් අපිට අවශ්‍ය නැහැ 38 දෙනෙක් අපේ පාර්ලිමේන්තුවෙත් නැහැ ඩුවගෙන මහංකීර්ති වික්ෂුන් වහන්සේලා දැඩි විරෝධයක් පළ කරනවා පළාත් සභාව මැතිවරණය පැවැත්වීමට පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා තීරණය කරන්න අපිට තනියම කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි මොකද ඒක ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළ යුතු කාරණයක් නැත්නම් විශාල ප්‍රශ්න ගන්නවට අපව පිට නැවත මුණ දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් බලත් සභාව තැබිය යුතුයි කියන්නේ යන අපි ඔක්කොටම එකගත්ත තියෙනවා සුදු වලිය කියලානේ කියන්නේ අනේ නෑ මේ පාර්ලිමේන්තුව තරන්නේ ආ ඒ කියන්නේ සම්මතයිද දැන් තියන්න ඕකේ සම්මතිය කන්සෙන්සස් ජනාධිපතිතුමා මොන වගේ මතයකද ඉන්නේ ජනාධිපතිතුමා කීතිය මතයම තියමු කියලා තියමු නෙමෙයි තියන්න පුළුවන් තත්ත්වය අනුවයි තියන්න බලත් සභාව පැවැතිය යුතුයි ස්වාමින් වහන්සේලා කියන පළාත් සභාව එපා කියලා. නායක පක්ෂ නායකයෝ නෙමෙයි.
මේ පළාත් සභාව මැතිවරණය පවත්වනවා කියන තීන්දුවකට ඒමක් නෙමෙයි ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් සිදු කරා. මේ රටේ තියෙන කොවිඩ් තත්ත්වයත් එක්ක මේ වෙලාවේ මැතිවරණයක් තියන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ. එකඟයිද පළාත් සභාව තියනවට? පළාත් සභාව තියන්න ඕනේ කියන ස්ථාවරය අපි ඉන්නේ. පොඩි විරෝධතාවයක් ඇවිල්ලා තියෙනවා. ආ විරෝධතාව හැමදාම තියෙන විරෝධතාවය ඉතින් ඒ අනිත් පැත්තේ නිහඬව ඉන්නකොට විරෝධතාවය එනවා. එල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේලා ඒ හැම ඒ ආම්ද්‍රෝ ඒ දත් හිටියා දත් හිටියේ මම මගේ මිත්‍ර ආම්ද්‍රෝ නමයි. අපේ ස්ථාවරේ ඉන්න ඒ ආම්ද්‍රෝ ඒ ස්ථාවරේ ඉන්න. පළාත් සභාව මැතිවරණය පිළිබඳව තියන්න ඕනේ කියලා තමයි ගොඩක් දෙනෙක් සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කරේ. ඒක නව අවසන් තීරණයක් ගත්තේ නැද්ද? නෑ අවසන් තීන්දුවක් ගත්තේ නැහැ. මේ වසංගතයේ වෙලාවේ මැතිවරණ තියෙන උසුසු නැහැ කියන එක තමයි ගොඩක් දෙනෙක්ගේ මතය වුණේ. අලුත් ප්‍රස්තාවයෙන් පසුවද පවත්වන්නේ පළාත් සභාවේ ඒක ගැන තීරණයක් ගත්තේ නැහැ. ඉදිරි මැතිවරණ වලදී කිසිවෙකුට සහාය පළ කිරීමට සූදානමක් නොමැති බව පූජාඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අතර පළාත් සභා ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් මෙම මාධ්‍ය හමුවට එක්වමින් ප්‍රකාශ කළේ. ඉතා පළාත් සභා ගිහින මොහොතේ ඉඳලම මේ රටේ මහා සංඝරත්නය දැඩි විරෝධයක් පෑවා. එදා අපි කිව්වේ මේ ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට තනතුරු දෙන්න ඇමතිකම් දෙන්න එහෙම නැත්නම් ඔවුන් යැපෙන්නට ඔවුන්ට යම් යම් කෝට දෙන්නට ඔවුන් ටෙන්ඩර් දෙන්නට හදාගත්ත මාර්ගයක් මේක අපේ දාන විශ්වාසය. අපි අදහත් කරා ගෝඨාභය රාජපක්ෂ අපේ කරු ජනාධිපතිතුමා බලයට පත් වෙනයන් පස්සේ මේ පළාත් සභා ක්‍රමය ඉවත් කරලා ආයි කියන එක. නමුත් දැන් අපට පැහැදිලිව පේනවා මේකට අදෘශ්‍යමාන හස්තයක් ඉඳගෙන මේ පළාත් සභා ඕනෑ කියන සංකල්පයේ උඩ දැන් මං කිව්ව කටයුතු කරනවා. ඒ නිසා අපි රටේ වත්නම් පාලක වත්නම් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපි කියන්නේ පළාත් සභා මුළුමනින්ම අකුලා ගන්න. එහෙම නැත්නම් අපි ජනතාවත් එක්ක පාරට බැහැලා පළාත් සභා එපා කියන ආඩ අපි ඉදිරියේ ගෙනියන්නට සූදානම් වෙනවා කියන එක මේ අවස්ථාවේ මම මතක් කරමින්. මෙව මේ නිකං කතා කරනව නෙවෙයි, වේදනාවක් ඇතුව කතා කරන ඒවා. මේ රටට අයිතිකාරයෙක් නෑ. පළවෙනි ප්‍රශ්නේ අයිතිකාරයෙක් ඉන්න දෙයක් තමයි ආරක්ෂා කරන්නේ. දැන් අපේ නායක හඳුරෝ ඉන්න අභයාරාමයේ ආරක්ෂා කරනවා. මොකද උන්වහන්සේගේ පන්සල. හැබැයි රටට අයිතිකාරයෙක් නෑ. මේක නිසා විවිධේව විකුණ ගන්නවා, විවිධේව අලෙවි කරනවා. බස්සෝල් ටිකේ ඉන්න මිනිහ රෑට බස්සෝල් ටිකේ තියෙන තාඩු ටික ගලවගෙන යනවා, පයිප් එකක් තියෙනවා පයිප් එක ගලවගෙන යනවා. දුප්පත් මිනිස්සුන්ට පුළුවන් හොරකම ඒක ඔල්ලු කරනවා. ඒ නිසා රටේ අයිතිකාරයෝ වගේ රටේ ජනතාව ජීවත් විය යුතුයි. විශේෂයෙන්ම දේශපාලන නායකත්වයන් ඉදිරියට එන්න බලන්න බලන ඔය පරණ ගීත ගායගෙන මේ පාර අපි නායක හඳුන අපි කාටවත් උදව් කරන්නේ නැහැ කියලා අපි තීරණයක් කරන් තියෙනවා. අපේ ඉල්ලී මිශ්‍ර කරනවා කියලා උතුම් වූ දළදා වහන්සේ ළඟ ප්‍රතිඥා දීලා අස්සම් කරන කණ්ඩායමකට අපි උදව් කරනවා. ඒත් නායක හඳුනගෙත් අපි සියලු ස්වාමීන් වහන්සේලගෙත් ආශිර්වාදය ඇතුවම මට නම් තවම විශ්වාසවන්ත කෙනෙක් චරිතයක් දැන් හමු වෙලාම නැහැ. විශ්වාසවන්ත බව තිබ්බ කොටසුත් අපිට අවිශ්වාසයේ සැකේස ඇති වෙලා තියෙනවා. ව්‍යාජ කොරෝනා පැණියක් හඳුන්වා දෙමින් රජය උත්සාහ දරමින් සිටින්නේ ප්‍රමිතියෙන් යුත් එන්නත් පිළිබඳව ජනතාව තුළ ඇති එල්ලුම අවම කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද සෙල්ල කතරගම මයිලගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක ජංගම සේවයේ හරහා ජනතා ගැටලු පිළිබඳව සොයා බලන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින සහභාගී වුණේ සෙල්ල කතරගම මයිලගම ජනතා ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහායි. මේ රජය අමුතු දේවල් නිර්මාණය එකක් තමයි. එක නිර්මාණයක් තමයි ප්‍රමිතියක් නැති පරීක්ෂණයකට ලක් නොවුණු පැණිය. මොකද මේ කරන්න හදන්නේ? පැණිය බිව්වෙන් පස්සේ ජනතාවට එන හැඟීමක් දැන් හරි පැණියෙන් ඔක්කොම බේරගන්න පුළුවන්. එතකොට එන්න ත අවශ්‍ය නැහැ. දැන් රටේ ජනතාව ජීවත් කරවීම සඳහා අවශ්‍ය ගුණාත්මක දේ නවීන පන්නේ එන්නත ඒක ඇනුම් කරන්නේ නැතුව මේ පැණියක් මවා පාලා. කිසිම සහතිකයක් නැහැ, කිසිම පරීක්ෂණයක් නැහැ, කවුරුත් අහුරු කරන්නේ නැහැ මේකෙන් කොරෝනා මර්ධනය වෙනවා නැති වෙනවයි කියලා. අන්න පැණියේ ටෙලි නාට්‍ය තුලින් ජනතාව තුල එන්නතක් සඳහා තිබෙන ඉල්ලුම මර්ධනය කරන්නට රජය කටයුතු කරා. මේ බොරුවට පැණියක් ඉදිරිපත් කරලා මේ බොරුවට ජනතාව සිහි විකල් කරලා අර හැමදාම දැන් ඉන්නවා දහස් ගණනක පොලිමක් අර බොරු පැණිය බොන්න. මේ බොරු පැණියක් රජයේ නියෝජනය කරන මැති ඇමතිවරුනුත් ඒ පැණිය බීලා රටට පෙන්වන්න හදනවා. මේක තමයි විසඳුම කියලා.
ග්‍රාමීය ආර්ථිකයේ ගොඩනැගීමේ වැඩසටහන යටතේ සමෘද්ධි ලාභීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සමෘද්ධි කළමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් නායකත්වයේ ගත යුතු බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්ත්‍රියේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධනයේ පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ දින ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කාන්තා ව්‍යවසායකින් තෝරාගෙන ව්‍යාපාර පවත්වාගෙන යාමේ පුහුණුව සහ පහසුකම් සලසා දී ග්‍රාමීය කාන්තාව බල ගැන්වීමටත් තරුණ විරකියා ගැටලුවට විසඳුම් ලබාදීම සම්බන්ධයෙනුත් මෙවර අයවැයෙන් යොමු කර තිබූ අවස්ථා පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණා. කෘෂිකර්ම සත්ව පාලන දීවර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ගෘහ ආශ්‍රිත කර්මාන්ත ආදී ස්වයං රැකියාවේ අවස්ථා දෙලක්ෂයක් සඳහා මෙලෙස පහසුකම් සැපයීම සඳහා රජය අපේක්ෂා කරන අතර මෙම වැඩපිළිවෙල හරහා බිහිවන ග්‍රාමීය නිපැයුම් සඳහා අවශ්‍ය වෙළඳ පොළ නිර්මාණය කිරීම කෙරෙහිද අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් නව වෙළඳසැල් 25,000ක් ඇරඹීමටද නියමිතයි. මේ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට 2021 අයවැය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී විශේෂ වගකීමක් පැවරෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ. එමෙන්ම විරකියාවෙන් පෙරෙන සමෘද්ධි ලාභීන් ජීවනෝපාය සංවර්ධන කටයුතු වලට යොමු කර ශක්තිමත් ආර්ථිකයක් ඇති පිරිසක් ලෙස බල ගැන්වීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමග එක් වෙමින් කටයුතු කරන ලෙසද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා සමෘද්ධි කළමනාකරුවන්ට උපදෙස් ලබා දුන්නා. රජය අපේක්ෂා කරන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා කාන්තා ව්‍යවසායකයේ නැති කිරීමේදී මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනයේ වෙනුවෙන් මඟ පෙන්වීම මෙන්ම විරකියාවෙන් පෙරෙන ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා සුදුසු ජීවනෝපාය මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා හිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා. මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් නැතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. වත්මන් පාර්ලිමේන්තුව හරහා රට පාලනය නොවන බවත් කල්ලියක් විසින් එහි පාලනය සිදු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ ඩෝසර් කරමින් ඉන්නේ තුරුලතා වනාන්තර පමණක් නෙවෙයි, මහබැංකුව ඩෝසර් කරලා, අධ්‍යාපනයේ කොටසක් ඩෝසර් කරලා, දැන් ඇත්තම ගත්තොත් මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඩෝසර් කරලා ඒ කිව්වේ දැන් නාමික පාර්ලිමේන්තුවක් ඇත, එතනින් පාලනය වෙන රටක් නැත. කල්ලියක් විසින් පාලනය කරමින් ඇත. සිංහාසනෝට ගෙන බලවේග විසින් ඇහෙන්නේ නැද්ද? දුක් ගැනවිලි කියනවා, ඇහෙනවා. ඇයි? එයාලට දෙනවා කිව්ව බලේ නැතුව කල්ලියක් අතර බලේ ගෙනිහිල්ලා පාර්ලිමේන්තුවට ඩෝසර් කරලා තියෙනවා. ඒක භයානකයි. හැමතැනම ඩෝසර් කරමින් යනකොට මේ ඩෝසර් වලට බිලි වෙන්න ඔබට අපට පුළුවන් කමක් නැහැ. මේ කොඩි විනය, මේ අනතුරු පහ කරා කපලා දාන්න, ආපස්සට හරවන්න අපි ඔක්කොම දායක වෙන්න ඕනකම තියෙනවා. ජනතාව බලමුළු ගන්නපු තැනක, ජනතාව එකතු වෙච්ච තැනක දනගස්වන්න බැරි කිසිම දෙයක් නැහැ. ওই පාලකයන් ඩෝසර් කිරීම අපි නොබෝ දිනකින් අරබණු ලැබේ කියන පණිවිඩය අපි පාලකයන්ට දෙන්නේ. මෙරට පවතින සම්පත් විකුණා දැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන අරමුණක් උදෙසා ද යන්න ගැටලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රටේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා මහමැතිවරණයට පෙර, ඒ වගේම ජනාධිපතිවරණයට පෙර මේ රටේ ජනතාවට පොරොන්දු ගණනාවක් දුන්නා. ඒ පොරොන්දු වල එක කාරණාවක් තමයි මේ රටේ විශේෂයෙන්ම පොදු දේපොළ විකුණන්නේ නැහැ කියන එක. එතකොට විකුණපු දේවල් ජනසතු කරනවා කියලා ආපු ආණ්ඩුව ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයක් තුල සැංග්‍රීලා හෝටලේ ළඟ තිබුණ ඊළඟ ඉඩම වික්කා අක්කර 3ක ඉඩම. දැන් අද බලන්න නැගිනීර ජටිය විශේෂයෙන්ම මේ වෙනකොට ඉන්දියානු සමාගමට විකිණීම සඳහා අවශ්‍ය කැබිනට් තීන්දුව අරන් අවසානයි. එතකොට කැබිනට් තීන්දුව දැන් සති දුරකට ඉස්සෙල්ලා ගත්තා. එවන නැගිනීර ජටිය ඇයි මේ විකිණීමේ අවශ්‍යතාවය? මීට ඉස්සල්ලා කොළඹ වරායෙම මීට පෙර ජටිය වික්ක චීනෙට. ඉතින් දැන් අද මේ වෙනකොට නැගිනීර ජටිය ඉන්දියාවට විකුණන්න අවශ්‍ය කැබිනට් තීන්දුව අරන් අවසානයි. ඉතින් අපි කියනවා රජයට මේ තත්ත්වය තුළ පැහැදිලිවම රටේ ජනතාවට දී පොරොන්දු විතරක් නෙමෙයි රටේ දේපළ විකුණලා අද මේ රජය ඉතාමත් රටේ ආර්ථික වශයෙන් මර්මස්ථාන විකුණලා බලාපොරොත්තු වෙන මොකක්ද කියන එක තමයි අපි රජයෙන් අහන්න තියෙන්නේ. එම පුවතත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.